අපි හෙට ඉදිරිපත් කරන 20 වන සංශෝධනයේ අභියෝගයකට ලක් කරමින් ඕනෑම පුරවැසියෙකුට අයිතිවාසිකමක් තියෙනවා ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්න ඒ කාල සීමාව තුළ දවස් 7යි. ඉන්පසු ශ්‍රේෂ්ඨ අධිකරණයට තිබෙන උපරිමය සති 3ක්. ඒ විරෝධතා ඉදිරිපත් කරන පාර්ශ්වකරුවන්ට සවන් දීලා හා මෙදහත්කරුවන්ට සවන් දීලා ශ්‍රේෂ්ඨ අධිකරණයට සිදුවන උපරිමය සති 3ක් තුළ ශ්‍රේෂ්ඨ අධිකරණයේ නිගමනය අධිකරු ජනාධිපතිතුමාටත් ගරු කථානායකතුමාටත් දැන්වීම. දැන් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණයට පැවරෙන්නේ සීමිත කාර්යභාරය. ඒ කාර්යභාරය තමයි මේකේ නිත්‍යානුකූල කාර්යය. විමර්ශනය කළා ඒ පිළිබඳ නිගමනයකට එළඹීමේ කාර්යභාරය පමණයි. කොහොමද මේකට 3/2ක බහුතරයක් අවශ්‍යයි? මේකේ යම් කොටසක් තියනවාද ජනමත විචාරණයක් අවශ්‍යයි. ඒ පමණයි. අපි මේක බොහොම පරීක්ෂාකාරීව හදපු දෙයක්. සමස්ත ආණ්ඩුව එක පුද්ගලයෙක් නෙවෙයි, පුද්ගලයන් දෙතුන් දෙනෙක් නෙවෙයි. අපි ජනතාවට මුලින්දම කිව්වේ අපි 20 වන සංශෝධනය ඉදිරිපත් කරනවා, 19 වන සංශෝධනයේ සියලුම දේවල් ඉවත් කරනවා, ජනමත විචාරණයක් අවශ්‍ය දේවල් හැරි. ඒතොර ඒ ප්‍රතිඥාව තමයි අපි හෙට උදේ ඉෂ්ට කරන්නේ. මේක සංවේදී රජයක්. කවුරු හරි සාධාරණ මතයක් ඉදිරිපත් කරනවා නම් නිරන්තරයෙන් ඒකට සවන් දීමට සූදානම් රජයක්. යම්කිසි සංශෝධනයක් කිරීම අවශ්‍යයි කියලා තේරෙනවා නම් ඒක කිරීමට හොඳටම අවස්ථාව තිබෙනවා කමිටු අධිරේදී. ඒක තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය.